ඔබතුමි මා ද්‍රෝහියෙකු ලෙස සලකන බව පේනවා. අප පත්වී ඇති තත්ත්වය අනුව මට සොපියා විවාහ කර ගැනීමට සිද්ධ වෙනවා. යමසිංහ ඔබ රාජ කුමාරයෙක්. රාජ්‍යයක සිහසුන අපේක්ෂාවෙන් සිටින කෙනෙක්. එහෙම අයෙක් පත්වී තිබෙන තත්ත්වය ගැන මැසිවිලි කියන්නේ නැහැ. ඊට එරෙහිව සටන් කරනවා මිසක්. දැන් ඔබතුමීටත් කුමාරි බෞතිස්ම කිරීමට කැමති වීමට සිද්ධ වුණානේ. මා කැමති වූයේ උපක්‍රමයක් වශයෙන් පමණයි. ඒත් ඔබ සදා කාලයටම පරංගීන්ට යටත්ව තිබෙනවා. නෑ. උඩරට රජකම ලබාගත් අයින් පසුව මා ඔවුන්ගේ නිදහස් වෙනවා. මගේ ස්වාමියාටත් ඔහොම සිහින අපේක්ෂාවන් තිබුණා යමසිංහ. ඒත් අපි මේ පරංගි කොටුවේ හිරවීම ඔහුගේ අදූරදර්ශී ක්‍රියාවල ප්‍රතිඵලයක්. ඔබ දැනටමත් පරංගි සිරකරුවෙක්. පරංගීන්ගෙන් උපකාර නොඉල්ලා මා කාගෙන්ද උපකාර ඉල්ලා සිටින්නේ? වලගම්බාහු, පරාක්‍රම්බාහු, විජයබාහු සතුරාගෙන් උපකාර ඉල්ලුවේ නැහැ. පලාගොස් සේනා සපයා ගත්තා මිස. මට සොපියා විවාහ කර ගැනීමට සිද්ධ වෙනවා. මා ඒ විවාහය සිද්ධ කරනවා. සෑම නිවට පාලකයෙකුටම අහම්බ මරණයක් උරුමයි. හේ බව හොඳින් මතක තබා ගන්න යමසිංහ. දැන් මෙතන කන්ද උඩ රට හය රටේ මුහම්දිරම්වරුන් රැස්ව සිටිනවා. උඩු නුවරත් යටි නුවරත් වෙනුවෙන් රජතුමාත් ඒකනායක මුදලිත් සම්බන්ධ වෙනවා. අපි සීතාවකත් එක්ක තාවකාලික සාමයකටයි කැමති වුණේ. ඒකට විරුද්ධවයි දැන් ඔබතුමල්ලා මෙතනට රැස් වෙලා තියෙන්නේ. මම ඌවේ මුහම්දිරම්. ආයෙත් එහෙ පන්සල් කඩලා අපේ යුද්ධය අපිට නතර කරන්න බෑ. තුම්පනේ සිය දේවාලයක් හදලා සිය ගණන් ආණින් ඇවිත් උන් අපේ භික්ෂුන්ව මරනවා. සීතාවකට එරෙහි සටනට ගම්පලත් එකඟයි. කොත්මලේ අපිත් හටට එකඟයි. සීතාවකත් අපිත් හටනක් කළොත් ඒක පරංගිට වාසි වෙන නිසායි. අපි තාවකාලික සාමයකට කැමති වුණේ. පරංගිගේ දූතයෝ ඇවිත් අපිට ආදර දෙන්න බව සාකච්ඡා කළා. ඒත් අපි ප්‍රතික්ෂේප කළා. මම ගම්පල ගඹදෙනිය යාපහුව කුරුණෑගල දක්වා රජපරපුලේ කෙනෙක්. මගේ දැනුම අනුව මේ වෙලාවේ සීතාවකට එරෙහිව සටන් නොකළොත් සදාකාලයටම සෙංකඩගල යටත් ප්‍රදේශයක් වෙනවා. අප සටන් කළ යුත්තේ සීතාවක බලය පිරිහුණු විටයි. රාජසිංහගේ බලය පිරිහෙමින් පවතී. කවර යුද්ධයකදී වුවත් පසුබැසිය යුතු අවස්ථා එනවා. ඒත් අපි හෙට සිට රාජසිංහට විරුද්ධව හටන් කරනවා. අපේ නිදහස් උඩරට රජු ලෙස වීර සුන්දර මැතිතුමාව අපි අභිෂේක කරනවා. ඒ අභිෂේකේ අපි අද හෙටම කළ යුතු මේ මුහම්දිරම්වරුන්ගේ ජාති මාමකත්වේ සටන් කාමීත්වය අගය කළේ. ඒත් යුද්ධයක් පැවතිය යුත්තේ සාමය උදෙසා. යම් හේකින් අපි සටන් කරද්දී
සීතාවක මුළු බලයම යොදා අප සමග සටන් කළොත් මුළු උඩ රටම නැත්තට නැති වී යාවි. අපි ගිවිසුම එකඟ වී ඇති පරිදි තවදුරටත් සාමය ආරක්ෂා කරමු. හැබැයි සීතාවකින් තවදුරටත් අපේ පන්සල් කැඩුවොත් භික්ෂූන් ඝාතනය කළොත් අපි සටන පටන් ගමු. සේනාධිනායකයා හැටියට මගේ අවසන් තීරණය එයයි. අපේ චරපුරුෂයන් දෙන්නේ මොන් යොදවල තිබුණේ වීරසුන්දර වාසලාසල කවුරුන් හෝ උන්ව ඝාතනය කළා. මොන් ඝාතනය කළේ කවුරුන් දැයි දැනගැනීමට අපිට ක්‍රමයක් නැහැ. කොද උඩරට ඉන්න සියලු දෙනාම අපේ හතුරු. මේ සිරුරු පුළුස්සදමයි. සේනාවක් එවා උඩරට සියලුම සතුරු අත්අඩංගුවට ගන්න හැටියට මම මානප්පෙරුම අග්‍රාමාත්‍යතුමාට හසුම්පතක් එවන්නම්. ඔබතුමියගේ නැගණිය මේ එනිරු දින බෞතිස්ම කරනවා. ඊට පසුව බිසුන් වහන්සේට සහ ඒ කුමරියට මන්නාරමට යෑමට අවසර දී තිබෙනවා කපිතාන්වරු. මා ඒ කාරණේ දන්නවා. ඔවුන් පැමිණෙන දිනේ මන්නාරමට යෑමට මා පහසුකම් ඉල්ලුවා. පෘතුගීසි කපිතාන් ඊට අවසර දී නැහැ. මුහන්දිරම් පෘතුගීසි කපිතාන්ගෙන් මා අවසර ඉල්ලුවේ නැහැ. මා කෝට්ටේ අධිරාජ්‍යයාගේ බිසව. මා පැවසුවේ මන්නාරමට යාමට මට පහසුකම් ලබා දෙන ලෙසයි. බිසවුන් වහන්සේ, මා මේ රජවාසලේ සේවකෙක් පමණයි. ඔව්, අපේ සිංහල ජාතිය උන් ඔක්කොම දැන් පරංගියන්ගේ සේවකයෝ තමයි. රජ්ජුරුවන්ගේ ඉඳලා හැම කෙනෙක්ම. ඔබතුමියට කන්ද උඩරට සිංහාසනේ උරුමයක් තියෙන නිසා කොළඹ කොටුවෙන් පිටත් වීමට අවසර දිය නොහැකි බව කපිතාන් දන්වා සිටිනවා. මුහන්දිරම්, ඒ කපිතාන්ට දන්වනවා මා කොළඹ කොටුවට පැමිණියේ නැති බව. මා පැමිණියේ කෝට්ටේ රජුගේ මාලිගයට මිස පරංගී කොටුවට නෙවෙයි. මගේ කුමාරියා. මා හට කැමති වේලාවක මන්නාරමට යා හැකි බව කපිතාන්වරයාට දන්වනු.
එපිටිය ඔබ සූදානම් ද උඩට රජකම් බාර ගන්න ඔව් රජතුමනි මා සූදානම් වීරසුන්දර උඩරට රජ කිරීම මා හතේ වූ වැරැද්දක් මා යුද භූමිය ඇර බොහෝ විට මා වැරදි කරනවා අපි මේවර කන්ද උඩරටට යන්නේ සියලු සතුරන් මරලා අපේ රජගණෙක් ඒ තැබීමටයි ඒ රට පාලනය කර යුතු ආකාරය ගැන මාන්න පෙරම ගුරුදේවයන් මා දැනුවත් කොට තිබෙනවා. මේ චරපුරුෂයන් ගණනාවක් වීරසුන්දරල කොණප්පු බණ්ඩාරල ඝාතනය කොට තිබෙනවා. ඒ විතරක් නෙමේ රජතුමනි. මාතලේ, බදුල්ල, තුම්පනේ, කොත්මලේ අපේ කෝවිල් ගණනාවක් කඩා බිඳලා දාලා තියෙනවා. පූජකවරු ඝාතනය කොට තිබෙනවා. මනපෙරම කොළඹ කොටුව වඩකිරීමට පෙර කන්ද උඩරට යටත් කර යුතුයි. වහම මේ සඳකා සේනාවක් පෙළගස්සන්න. අප සූදානම් දේවයන් වහන්සේ. පොණ්ඩර පැමිණියා නේද? කෝ දැන් අහු. එතුමා පැමිණීමට නියමිතයි. ඒ තවම පැමිණියේ නැහැ. තාම උසාවතරුනෝ නේද? තගේ බොටුව කපා වෙන් කරන. ඒ උතුමා සපත්තුනේ නැහැ. කවුද තොපි? මගේ උද්‍යානයේ පැමිණි කුමකටද? අප කවුරුන්ද සොයන්නේ කියලා ඔබතුමනි දන්නවා. අපි ඔබතුමිට අනතුරු අඟවනවා. තොපි කවුද මට අනතුරු අඟවන්නේ? මම තම්මිට බණ්ඩාරගේ දියණිය. කණු බණ්ඩාරත් එක්ක වෙන ඇසුර නවත්තන්න. නැතිනම් ඔබතුමිය කපා කොටා දමන්න අපට අණ ලැබිලා තියෙන්නේ. කවුද තොපිට ඊට අණ දුන්නේ? සීතාවක භික්ෂුන් ඝාතනය කරන ආණ්ඩිගුරාද? ඉතින් කොටා මරාපියෝ. එසේ කොට තොපිට මේ උද්‍යානයෙන් පිටවීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මගේ උද්‍යානේ පිටවෙය. සුවපත්ව මෑණියනි. මා නැවත මුතියංගනයට වැඩම කිරීමට පෙර මෑණියන්ටත් නැගණියටත් මාවෙලට යන ලෙස ඉල්ලා සිටීමටයි මා පැමිණේ. කන්ද උඩ රට රජවන කෙනෙකුට පිහිටවීමටයි ඔබ වහන්සේ අපව මෙහි රැඳවූයේ. මසිතුවේ වීරසුන්දර හෝ කොණප්පු බණ්ඩාර වහා උඩ රට අභිෂේක ලබාවි කියයි. ඒත් ඒ ප්‍රමාද වෙන ලකුණක් පෙනෙන්නේ. සමහර විට එසේ නොවෙන්නටත් පුළුවන්. ඉතින් අප ආපසු යා යුත්තේ. සතුරු රජවරුන් වෙනුවට බිසවරුන් අල්ලා සිර කිරීම පැරණි මෘග චාරිත්‍රයක්. සීතාවකත් ඔබල අල්ලා සිර කිරීමට අණ දී තිබෙනවා. ඔබල රාජ්‍ය උරුමයක් ඇති වන්නි බුවනක බාහුගේ ඥාතීන්. රාජකීයන් ලෙස
එන අභියෝග වලට මුහුණ දෙනවා මිස අපි පලා යන්නේ නැහැ. අපේ අරසාව අපිට සසගත හැකි. ඉදිරි කාලයේදී බොහෝ සටන් ඇතිවිය හැකි බව මට දැනෙනවා. සුදුසු වාසස්ථානයක ඉන්න. අවශ්‍ය නම් ඔබලාට මුතියංගනේට උනත් පැමිණිය හැකි. මද යා යුතුය. දෝන කතරිනා තුමී කවුද මම කුසුමාසන කුමරිය දෝන කතරිනා කියන්නේ අපේ අධිරජන වහන්සේගේ දියණියගේ නම මේ හිර ගෙදරින් පිටව යාම දැනට සහනයක් කීරවැල්ලේ